ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. ඔයා මේ වීඩියෝ එක උඩ ක්ලික් කරලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නම් අපේ වීඩියෝ එක බලනවා නම් ඔයාට අනිවාර්යෙන්ම දියුණු වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් ඒ දියුණු වෙන්න තියෙන උනන්දුව එහෙමම තියාගෙන මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම ඔයාට පොරොන්දු වෙනවා මේ වීඩියෝ අවසාන වෙද්දී ඔයා ඔයාගේ ජීවිතේට මොනවම හරි දෙයක් එකතු කරගනී කියලා. ඔයා දිනු වෙන්න තියෙන උනන්දුවත් එක්කම කරන වැඩ දිගින් දිගටම අසාර්ථක වුණා නම් බලන්න මෙන්න මේ කරුණු වලින් එකක් හරි ඔයාට මගහැරලා තියෙනවද කියලා. අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න අපේ ඔළුවට අලුත් අදහසක් එන්නේ ඒක පස්සට දාන්න හේතුත් එක්ක. මට ඒක කරන්න කාලය මදි. මේ ඒක කරන්න සුදුසු කාලය නෙමෙයි. ඒක හෙට ඉඳන් පටන් ගන්නවා. එක එක හේතු ඔයාගේ හිතට එයි. හෙට ඉඳන් නෙමෙයි අද ඉඳන්ම පටන් ගන්න. මේ හේතු මගහැරලා ඔයාගේ අලුත් අදහස ක්‍රියාවට නැගුවොත් තමයි ඔයා දිනන්නේ. කාලසටහනකට අනුව වැඩ කරන්න. හෙට දවසේ කරන්න තියෙන වැඩ අද දවසේම කාලසටහනකට හදා ගන්න. එහෙම නොවුනොත් හෙට කරන්න තියෙන වැඩ කරගන්න වෙලාව මදි වෙනවා. ඔයාට තියෙන වැඩ දවසින් දවස කල් යනවා. ඔයාගේ දියුණුවත් දවසින් දවස කල් යනවා. උදෙන්ම අවදිවන්න. ඔබ උදෙන්ම ඇහැරුනේ කොහොමද මතකයට නගන්න? උදෙන්ම ඇහැරීම පහසු කාර්යයක් නෙමෙයි. තව ටිකක් නිදා ගන්නවා. තව ටිකකින් ඇහැරෙනවා. එහෙම තමයි හැමෝගෙම හිතවලට එන්නේ. හිත කියන දේ අමතක කරලා උදෙන්ම ඇහැරුණොත් ඔයා දිනු. හැමදාම පරක් වෙලා වැඩට යන කෙනෙක් ඉන්නව නම් උදෙන්ම ඇහැරලා විලාසනින්ම වැඩට ගිහින් බලන්න. පැහැදිලි වෙනසක් ඔයාට දැනේවි. ඔයාගේ සාර්ථකත්වය ඔයාට තේරේවි. කවදාවත් උත්සාහය අතාරින්න එපා. ලෝකයේ ප්‍රසිද්ධ සාර්ථක ව්‍යාපාරිකයන් මතක් කරලා බලන්න. මේ හැමෝම වැටි වැටි තමයි නැගිට්ටේ. ජීවිතයට එන ප්‍රශ්න වලට සාර්ථක උත්තර හොයාගන්න. හරියට මහන්සි වුණොත් ඒක ඔයාට අමාරු නෑ. KFC කිව්වහම නොදන්න කෙනෙක් නෑ. KFC ව්‍යාපාරය පටන් ගන්න කලින් එහි නිර්මාතෘ ජීවිතයේ අසාර්ථක වීමත් සමගම සියදිවි නසා ගන්න සූදානම් වුණා. ඔහු ගසක් කැටට වෙලා අන්තිම කැමැති පත්‍රය ලියන මොහොතේදී තමයි ඔහුගේ හිතට KFC ව්‍යාපාරය ගැන අදහස ආවේ. ඉතින් බලන්න අද ඔහු මුළු ලෝකයේම ව්‍යාප්ත වූ බිලියන ගණනක් වටිනා ව්‍යාපාරයක හිම්කරු වේ. ඔයාටත් ඔයාගේ ජීවිතයට එන ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරු නෑ. කවදාවත් උත්සාහය අතාරින්න එපා. අමතර ආදායම් මාර්ගයක් හදාගන්න. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් අමතර ආදායමක් හදාගන්න කොහොම හරි උත්සාහ කරන්න. මුදල් කියන දේ ඔයාව සාර්ථකත්වයට පත් කරනවා. සමාජයේ වැරදි කියලා පිළිගන්නේ නැති නිවැරදි ක්‍රමයකින් මුදල් උපයන්න. ඔයාගේ ගිණුමට මුදල් එකතු වෙද්දී ඔයාගේ සාර්ථකත්වය ඔයාටම දැනේවි. ඉතින් මහන්සි වෙන්න. සාර්ථක වූ අමතර ආදායම් මාර්ගය හදාගන්න.